අයිබෝන් කිවන්න අද තරංගාව මම ට්‍රැවල් වීඩියෝ එකක් නේද කියලා ෆුඩ් රිවියුස් ටිකක් කරන්න කියලා හිතුණා මේ දවස් ටිකේ. ඒ නිසා ෆුඩ් රිවියු එකක් අද තරංගාව අද බලමු කොහේ අවුට්ලට් එකේ මොකද්ද ට්‍රයි කරන්න හදන කෑම එක කියලා. එහෙනම් අපි ගිහලා බලමු වීඩියෝ එකට. අද ට්‍රයි කරන්න හදන්නේ ඩිලයිට් බේකර්ස් කැන්ඩි. එයාලගේ සත් අවුට්ලට් එකට ගියේ නෑ මේක අරන් ආවා. චිකන් ලම්ප් රයිස් ඩිලයිට් එකේ චිකන් ලම්ප් රයිස් එක ගොඩක් අය කාලත් ඇති නුවර තියෙන. එහෙනම් අපි බලමු මේක කොයි වගේද මොනවද මේකට තියෙන්නේ කියලා. කොලේ ඔතලා තියෙන්නේ ලම් ප්‍රයිස් එක කොහමද කේල් කොලේ තමයි එන්නේ. මම ගොඩක් ආසයි කේල් කොලේ ඔතපු කෑම කන්න. කේල් කොලේ හිතපුවාම කෑම වල අමුතු රහක් තියෙනවා. කියන්නේ රහ නැචරල් රහ. ඉතින් ඔන්න ඔහම තමයි ලම් ප්‍රයිස් එක දිගහැරියාම තියෙන්නේ. කට්ලට් එකක් තියෙනවා. තඹපු පිටරයක් තියෙනවා. චිකන් තියෙනවා. බටු මෝජු තියෙනවා. මෙතන අල බැදුමක් තියෙනවා. කහබත් තමා තියෙන්නේ. කැමික සුගඳට නම් තියෙනවා. පෙනුමත් හොඳයි. එහෙනම් ඉතින් බලන් ඉන්න නැතුව කාලම් බලමු කොහොමද මේකේ රස කියලා. ඉතින් එහෙනම් ඔන්න කාලා බලන්න තමයි හදන්නේ. එදරි ඉඳන් කනකොට නිදහස් වගේ. ඒ නිසා කාලා බලමු බල්ල කියන වලට රසගුණ කොහොමද කියලා. පොඩ්ඩක් පණ්ඩි වගේ ගතියක් තියෙනවා. ඒ ඇරනම් කැමික හොඳයි. මට අඩුවකට දැනෙන්නේ ලුණු අඩු එක තමයි. ඒක නැත්තම් ඇත්තටම ෂේප් කැමික හොඳයි. පෝෂන් එකත් එක්කෙනෙකුට ඇති කියලා හිතනවා මම. බත් එකත් අවුලක් නැහැ හොඳයි. කට්ලට් එකත් රායි. චිකනුත් චිකන් එකත් හොඳයි. ලුණු මදි කේසයක් තමයි මට නම් දැනෙන්නේ. බත් එකට ප්ලම්ස් රට ගජු එහෙමත් දාලා තියෙනවා. ඔයාලත් ගොඩක් අය ට්‍රයි කරලා ඇති කාලා ඇති මෙතන ඩිලයිට් එකේ ලම් ප්‍රයිස් එක. ඔයාලා කාලා තියෙනවා නම් ඔයාලගේ අදහසත් කමෙන්ට් එකක් දාන්න වීඩියෝ එකේ. කාලා නැත්නම් ට්‍රයි කරලා කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඔහම තමයි ඕවරෝල් තියෙන්නේ. ලොකු අවුලක් නැහැ. ෂේප් කන්න පුළුවන් කෑම එක හොඳට තියෙනවා. ලුණු පොඩ්ඩක් තිබ්බනම් ගාන්න තියෙනවා මට නම්. එමනම් ඉතින් ඔයාලා ට්‍රයි කරලා බලන්න. ඔබ තමයි ඩිලයිට් එකේ ලම් ප්‍රයිස් එකේ ෆුඩ් රිවියු එක. ඔයාලට පික්මී එකකින් ඕඩර් ගන්නත් පුළුවන් මං හිතන්නේ. අවුට්ලට් තුත් තියෙන වෙලාවෙ නూరు ගොඩක් ඒවෙන් ගන්නත් පුළුවන්. මේක කියන්න ඕනේ මේ චිකන් ගැල්ලක් හොඳ ලොකු ගැල්ලක් දාලා තියෙනවා. පොඩි ගැල්ලක් නෙමෙයි කැමිකට ඇති වෙන්න තියෙනවා චිකන් ගැල්ල. ගෙවන ගානට සාධාරණ විදිහට කෑම එක තියෙනවා කියලා මට කියන්න පුළුවන්. එන්න ඉතින් තව දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.
මම මේක කන්න ඔයාලා දවස කාලා බලන්න අනිවාර්යයෙන්.